අයිබවන් සුභ මධ්‍යහනක් ඔබල් ස්වධින්රුපහනනි මධ්‍යහන පුවත්විකාශය සමගින් මුලින් මවදහනය ප්‍රතිී සිරස්ථන වෙත. නිදහස් වෙලද කලාපේ කර්මාන්ත ශාලාවකිනිිගත්තෙ කොහොමද පුළුල් පරික්ෂණ. උනයි පුතයි උුම්මයි ලංකාවට ගේන්න වැඩපටන් ගත්තා පොලිස් ප්‍රකාශක කියායි. වෛත නෙවිල් ප්‍රනාාන්දු පොසිටියවූ IDH දැඩිසත්කාරයට. මෞබිම ත්‍රස්තවාතයෙන් බුදාගත් නිසා නිින්දාවටත් අපහසේතත් පත් වූ හමුදාවක් ලොවෙෙත් නැතැයි ආරක්ෂ කලයකම් කියායි. ශ්‍රීලංකාබත් බංගලි දේශත් අතර සහයෝගයක්ත් ආයෝජනත් වැඩිකරගන්න අගමැති මහින්ද සැලසුම් කරයි. මුදක් කුමන්ත්‍රණය ආපස්සු හරවන්න නියෙන්මාර වැැසියන් යන්ගොන් නගරින් විරෝධතා අරබයි. කටුනායක නිදහස් වෙළඳ කලාපේ කර්මාන්ත ශාලාවක් තුළ හටගත් ගින්න මැඩ පවත්වා තිබෙනවා කටුනායක නිදහස් වෙළඳ කළපේ පිට කසල ප්‍රතිචක්‍රී කරන කර්මාන්ත ශාලවකයි ගින්න හටගත්තේ ඒ කම්හල්වලින් ඉවත දමන කැලිකසල එක්කොට සිමින්ති සෑතිීම සඳහා පුද්තලමට යවිීමත සූදානම් කරෙන කම්හලක්. අිවම තුරට පමණ හට ගත්ගන්න බැඩ පැවැත්වීමට පැකී පැයක්ත්ගතතු නාා ඒසද හා කටුනායික ගුවන්තට පල ගිනිනිවීමේ ඒක හා නිදහස් වෙළඳ කලාපේ ගිනිනිවීම එකේ මුලිකත්වය ගෙන කටයුතු කලාා. කටුනායික පොලීසියද ඉට දායික වනා. ගන්නෙන් කිසිදූ ජීවිතහානයක් සිදුව නැති අතර, කර්මාතශාලාාවට දැඩිලෙස අලාභානි සිදු පීටබෙනවා. මෙම කර්මාන්තශාලාාව තුළෙ රසසායිනික ද්‍රවවිත ගඩාකරතිපු වවටයි තොරතුරුවාර්තා වන්නේ. කටුනායික පොලේසියේ මේ සම්න්ධෙන් විමර්ශන ආරම්භ කරතිබෙනවා. සිදධිය පිළිබඳ ස්වැපැලීමට, රාජචමාතයෙන් ජීවිචානක මහතාත එම ස්ථානයට පැමිිය. ඉන්දයාේදී අතරංගට ගත් මද්‍රවව්‍ය ජාවාරම්කරුවෙකු වන කිම්ඹුලා ඇලේ ගුණා ඇතුළු තුන් දෙනා මෙරටට රැගනීමට කටයුතු කරමිනි සිටන පව පොලස් මාධි ප්‍රකාශක නියෝජ්ජ් පොිස්පති අජිත රෝහණ මතා පවසනවා. ඉන්දියානු බලධාරී විසින් පවසාතිබෙනවා කිබුලෑඇලේ ගුණා සහ තවත් සැකරුවන් දෙදෙනෙක් ඉදියයාාවේදී අතඩංගොට ගෙන තිබෙන බවට. එවාගේම කිබුලෑලේ ගුණනා නැමැත්තාට. තු වේදනය මීට කාලෙකට පෙර නිකුත් කරතිබෙනවා. කෙසේ වෙතත් එම රතු නිවේදනය සම්බන්ධයෙන් යතාවත් කිරීමින් අනතුරුව. අදාල බලධාරින් වෙත දැන්වීමෙන් අනතුරුවයි ඔහ තනගොට ගැනීම ඉදාවේදී සිදුකරතිබෙන්නේ. විශේෂෙන්ම රතු නිවේදනයක් ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කල පසු ඊට අදාලෝ පුදගලේ කත් අඩගොට ගැනීමින් අනතුරුව ඒ සම්න්ධව රාජ්‍ය ආන්ත්‍රක සබඳතා මගින් ඔහුව ගෙන්වා ගැනීමට කටයතු කිරීම සාමාන්‍ය පිළිවෙත වෙනවා රටවල් දෙකක් කතර පවතින අන්‍යෝන්නේ ගිවිසුම් ඒවාගේම උදර්පන නීතිය සම්බන්ධයෙන් එම රටවල බලපාන ගෘහස්ත නීතිය මෙසිියල්ල සලකා බලා එම පුද්ගලින් ගෙන්වා ගැනීමට හැකිවන්නේ එම ගිවිසුම්මලට අ දාළවත් රාජ්‍ය ආන්ත්‍රක සබදතා හරහාත් මෙම අතරගෝටගත් ඕනෑ කරනසා අවශ්‍ය කරන පුද්ගලින්ති දෙෙන ලංකාවට ගෙන්නවා ගැනීමට මේ වන විටත් ශ්‍රී ලංකා පොලිසිය එඒවාගේම අනිකුත් අංශ කටයතු කරමින් පෞතිනු ලබනවා.. මාලබේ නෙවිල් ප්‍රනාාන්දු රෝහලේ හිමිකාරීත්වේ දැරු වෛද්‍ය නෙවිල් ප්‍රනාාන්දු මහතාට කොරෝනා ආසාධනය වී තිබෙනපා. ඒ මහතා නෙවිල් ප්‍රනාන්දු රෝහලින් IDඩHච, රෝහලේ දැඩි සත්කාර ඒකකේ වෙත මාරුකර යවා ඇති බවයි වාර්තාබන්නේ. මෙ අතර E.යේ මෙැටින් වාර්තා වූ ආසාධිතින් සං්‍යාව හත්සය පහළවක්. මරණ හතක්ද වාර්තාාවුණා ඊයේ වාර්තාාවූ රෝගීන් හත්සය පහළස් දෙනා දේශී වහඳුනාගත්පුගලයන් ඒ ෙතිෙද ස්්‍රික්ක දහනමකින් ආසාධතින් වාර්තා වුණනා. එයන් වුව වැඩම පිරික් වාර්තාාවනෙ කොළඹ ස්ට්‍රික්කෙන් එම සං්‍යාවද දෙසිය හැ්ට එකක්. ගම් පයින් එකේ හතලස්තෙනෙකු හා බදුල්ලෙන් ආසාධතින් හැට එක්දෙකුූ වාර්තාාව වුණා. අනෙක් ආසාධිතයන් හරසී හැට හතරදිනා සෙසු දිස්්‍රික්කවලනු ඉවර්තාාවනේ. යනුව මෙරටින් වාර්තාාවන සමස්ත ආසාධතයෙන් සංඛ්‍යාව, හැට පන්දහස් හයිසිය අනුවට තවරට රෝල්වල පිති කරලබින් සිට න්නේේ ෝකින් හදහස්තුන්සේ විපස්තනෙකු පමයි. පූර්ණ සුේ ලබාරුවල්වලින් පිටවගේ සංඛ්‍යාව, පනස් නමදහස් හතලිස්තුනාා. දහදමගේ පාලන කරන නිරදධෑන දධස්ථාන අනු තුනක් තුළ පුදගල හදහස් හරස හිතෙක නිරෝධැනවිමින් සිටනවා ඒදන තුළ PCR පරික්ෂණ ොස් දහස්තුන්සේ හළලයක් සිදු කළා. කොරනා හේතුවෙන් පහතවටනු සංචාක කරර්මාන්තය ඉදිරයේද සාමාන්‍යතත්වට පත්වන ඇති බව නිියෝචජච සෞඛක අධ්‍යක්ෂන් ාල් වෛද හේමන්තහිරත්මතා පවසනවා. ඒ පැමිණෙන සංචාරකීයනුත් කර්මාන්තයේ ය දෙදනා අයත් මෙ සංචාර්ග කර්මාන්තයේ සිටන බලධහරිනොත් කියන අය, අනිවාර්යෙන්ම මේකේ වගකීම ඇරගෙන. ඉස්සරහට කරගෙන යෑම මිසක් සෞඛ්‍යයට ඇගිල්ලදික් කරලා ඔගොල්ලු මේක බලන්න ඇත්තේ යි ඕගොල්ල මේක මේකරන්න එපාය කියන එක නෙවෙයි මොකද මංහිතනවා රට ඉසරහට ගෙනගෙන යනවන් නං මේක හැමෝම තම තමන්ගේ වගකීම් හැටියට ඒගොල්ල සවි බලගන්න ඕොලා. ඒ අය මේක හරියට ප්‍රාත්මක කිරීම තමා වැදගත්තුවෙන්නේ තම මේක ඉතාම ගතික දෙයක් වෙනස් වෙනෝ. ගයිඩ්ලයින් කියන එකත් අර් ගලය කෙටුවෝ දෙයක් නෙවෙයි අපි එක වෙනස් වෙනවා. ම හිතනවා අද පවතින තත්ත්ව යටත මේ සංචාර්ක කර්මාන්තය මේ බල් එක හරහා. කරගෙන යම සාර්ථකව සිද්ධ වෙනවා. මේ අතර මයි අංගෙන ෘදීමාලියද ඇඟලුම් කම්මලක තවත් හතරිස් පස්ථනිකූ කුරුණා ආසාතිතින් බව හඳුනා කෙනතිබෙනවා. මේ අනුව එම කර්මාන්ත ආයතනයේ ආසාතිතින් එසි හත්තේ හයිදක්වා ඊලක ස්තිබෙනවා. එගලුම්හල මේමන විට තාවකාලික වසාතමා ඇති අතර කරුණා අවථනම හිේතුවෙන් ප්‍රදශයේ පාසල්වලට සිෙසුන් පැණීමට අටු වී ඇතිබවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ අතර සෞඛ්‍ය අරක්ෂිතව මුව ආවරණ පලදින්නේියද නැතිතයන්න ස්වැපැලීමේ විශේෂ පොලිස් පහෙමක් කොළඹ ප්‍රදේශී අද පැවැත්වනා. මුකේ සහන්නාසය නිසි ලෙස ආරණය නොන පරදි මුවආවරණ පැදි පිරිස් වෙත පොලිසිය දැඩි ලෙස අව්වාද කලා. ොෝ පිරිසක් මුවආාවරණ නිසි ලෙස පලදන් නැති බවයි දැකතැකිවනේ. ගෙවීගිය පෑ විසි හතර තුළ ලෝපුරා ආසාතතින්, හාර් ලක්‍ෂ පනස් එක් දහස් තුසිය පනස් නම දෙනිකු වාර් ද වුණා. ලෝපුරා කොරුණා මරණ දාහතර දහස් හයිසි හැත්තේ නමයක් සිතවේ තිබෙනපා ඇමරිකාවෙන් කවීගිය පැවිසි හතර තුළ නව ආසාතිතින් එක්ලක්ෂ දාහතර දහස් හත්සිය තුනක් හඳුනාගෙන තිබෙනවා මරණ තුන්දහස් සයිසේ තිස් දෙකක් වර්තා වුණා ඩසලෙන් නව ආසාතිතින් පණ සයිදහස් දෙසී හතලයක් වර්තබුණු අතර මරණ එක් දහස්ේ හතලයක් ලෙස දැක්ුණා එක්ත් රජධානයෙන් කෙවී කියිය පැවිසි හතර තුළ, නව ආසාතින් දාසේ දහස් අටස හතළයක්වාර්තාාවවත්සමඟ මරණ එක්හ හාසය හතලිස් මයක් සිදුවීතිබෙනපා. රුසියාවෙන් ආසාතිතින් දාසේ දහස් අහයිසි හතලස්තුනක් වාර්තාාවනා. සිදු වූ මරණ සංඛ්‍යාව පන්සිය ඇතිස් නමයක්. ඒෙදිනේදී නව ආසාතිතින් කොළුස් දහසක් ඉන්දියාවෙන්වාර්තාාවී ඇති අතර සිදුවවෙති මරණ සංඛ්‍යාව එකසි හෙත හතුනාක්. මවබිම ත්‍රස්තපාදයෙන් මුදහගත් නිසා ශ්‍රී ලංකා හමුදාව තරම් නින්ත අපහාසයට ලක් වූ තවත් හමුදාාවක් ලෝකේම නැති බව. ආරක්ෂ කලේකම් විශ්වාමික ජෙනරල් කමල් ගන් රත්ත මහතා පවසනවා. විිශ්‍රාමික ්‍රීව හමුදා නිලධරනි සහ නිල ඇඳුම් රෙගලසි හඳුනාදීමේ උත්සවේ අමතමනුවේ කල්ගුුණරත්ත මහතා මෙම අදහස් පල කලේ. කොළඹ ආරක්ෂික විද්‍යාලේ පැවති මෙම උත්සවේ සංගිධාන කරතිබනේ ශ්‍රීලංකා සේවා මුක්ත බ්ට සංගමයයි. ද හමුදාාපතුරොනැතුළ ෙස්ට හමුදාදනිල තරින් රසක් මෙම අවස්ථාවත එක්ව සිටියා. මෙහිී තෞදුරට අදහස්තක් වූ ආරක්ෂ කළේකම් විශ්‍රමික ජනරල් කමල් ගුණතමතා කියයා සිටේ මවහිීමමට නිදහස උදාකරදිමසනහා, රණවරුවන් විසි නම දහසක් ජිවිත පූජක් කළ පවයි. තවත් දස දහසක් අආාධිතව සිටිනවා. එක කොඩියක් යට එක නීති පදධතියක් රතේ නිදහසේ ජීවත්වීමත අවස්ථාව උතා කළේ රණවරුවන් බවද එමතා සඳහන් කලා යුධමතා පපතේ යන්රල් ශමෙන්්‍ර සිල්වා මාතා ඇතුළූ ජෙස්ට හමුතා නිලධානින් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලයටැ නො රජාන් විසේ සාමසාරච්්‍යා ආහම්භ කරපු හැම වෙලාවකම රජයේ අන රාජ්‍ය ආනලස පිළියරගෙන. අවී බිමට හරෝගෙන්න්න ඇතුළට වෙලා එන්න සිද්ධ වන අපිටයි. සාමසාකච්චා බිඳවැටුණු හැම වදාවගම LT සංවිධාන්නේ මාරාර්ථික ප්‍රහාර්රයක් සමඟ ඇරමිච්ච. ඒ හැම ප්‍රකාරයකටම මූන පාල ආපසො සටනට අවතීර්ණ වෙන්න චිද්ධ වනෙත් අපිටයි අපේ කඳවුරු ඉස්සරට ඇවිල්ලා. ඇදිවට උත්සල පෙන්ල්නලා. අපිව මෙලොවට බී කරලා කරණට උස්මාත් කල්ලා හමුදාාවට යොකේ අම්මලත් තාත්තලට පවා. නිින්දා අපහාස කරන්නකොට. බිමබාලාගෙන එන්න සිද්ධ වුනෙ අපිටයි. හමුදාව කියලා ගැන්නේ ක්‍රිණීමරන්න ඉන්න සංවිධානයක් නෙමේ. රටේ මාජනතාවගේ ජාතික ආනක්ෂාව තහවුරු කල්ලා. මහජනතාවට නිදහසේ උස්මගන්න පුළුවන්. වාතා වරණයක් ඇති කල්ල දෙනක තමයි හමුදා විරාජකයරේ නඟස්වේ හදවතිය තියන්නේ. ශ්‍රීලංකාවේ බංගලා දේශ මහකුම සාරි ස්ථාරික් අරිෆුල් ස්ලාම් මහතා අග්‍රමාතිය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුනා. ඒ විජේරාම නිල නිවසේදී. ඇත්තේ තු වන නිදහ සැමருම වෙනவின் සுபපතු එக்க මංலாදේශමහ කොමசாරිස්වයා எனට அග්‍රம் අத்தවගේ සுபතු பணிවියක්ද ග්‍රමාත මහහිද රජපක්ෂ මහතාාවත පිළගන්නවා. ෘෂිார்ර්මික දීවරහන් ඩාවික සම්හந்தතා ශේෂ්‍රයන්හි සහයෝකීාවඉக නවීම මகிින්, දீපார்ශවික සம்பඳතා පුළල් කරගැනීමට ඇති හැකිயாාව පිළබඳවது. මහ කොමසාරිස්වරයා මෙහිෙදී කරුණු පැහැදිලි කලා. ංලාදේශයේ මේ වන විට මිරිදියමත්ස නිෂ්පාදලය, ලොව හතර වන විශාලම රටවන බයි මහ කොමසාරිස්වරයාපෙන් වාදන්නේ. ශ්‍රලංකාව සග සිියදකින් බෙදහදාගෙනනීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසවා. ගංහතුර සහනියගේ ஒருතුදන සහල්වර් ගනිපදවීමது. බංලාදේශය ශ්‍රලංකාවට සහයෝගේ දක්කුමින් සිටිනවා. අධ්‍යාපනහා உෂද ශේෂත්‍රබලින් වසර ගණනාවක්පුා බංලාදේශ ශ්‍ර ලංකාවට දැකු සහයෝගේ පිළබඳවது. ආග්‍රමමාත මහිந்தදරජපක්ෂ හතා කෘතවදිත්ව පල කලා. lankaவே அдно निषपाාதleஷரே සந்த பংলাதேஷ आயோஜ දිம करලசது ஆग्ராமாத்திவரையா මෙதி இல்ல மக்கலாம். பங்களலாதேய මෙ வசரேதி سவர்ne ජயති නි සரணவின், ஈ takeக்வ لசைய் மகசா வரை ஆग्ராமாத்திவரைට ආரதனா करසිिए, අதாාව ग्ராமாத்திலே கம்காமினி சென்னர மதாதුණா. ඹ වරායේ නැගෙන්හිර පරිියන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරයේ ජයටතීම පවත්වාගෙන යෑමට තීරණය කිරීම සම්පන්ධයෙන් භික්ෂන් වහන්සේ රජේට ප්‍රසාදය පල කරනවා. ඒ ඇතුළ විවිත ස්ථානවල නැගෙන්හිර පරියන්තය සම්පන්ධීන් පළවූ පක්ෂ විපක්ෂ අදහස් දැන්. මේ අන්්ඩුව උපරිමෙන් ගුත්සාහකරවක විකුණන්න. වරායේ අපිේ ගොලොන්ට සුබපතන්න ඕනේ වරායි සේව කියවිතා කැපීමෙන්ගේ සටන කර. කොට සතා යෝජගේ කැවිල්ලා දෙවන්තල ස යෝජනක් ලොත් අපට නැකි නරී ඇති වඩක්නෑ ඒ කියපු විදිියයට අපි හිතුව. බලේටාවට පස්සේ ඉන්දියවෙ වරයවල් දෙකතුන कोई. චීනने වරයවල් දෙකතුන कोई ලංකාාවට ිරදීගනි කිය මේරට විදශ යෝජන එපයිකල් කෞුති කියන්නේ විදේශ යෝජන රටට ඕනේ පහුගිය රජයේ විසින් හම්බන්තට වරාය විකුණ අවස්ථාවේ එවකට සිටපු ජනතාවවියමුත්ති පෙරමමුන්ට තිබ්බ මෙවැනි ආකාර උද්ඝෝෂණ වැඩ පිල්ල කරන්න කරේ නෑ. හැමදෑම එක්සත් ජතික පක්ෂයට සහ බටහිරට පන්නගලපුහණඩායමකින්. ඒ පිරිස් නවත වතාවත් ඉස්මතුවෙලා බොරු සටන්කාමීිය බෝට පත්වෙලා තියෙනවා අනේ නකුට හගගෙන තමයි හම්බන්ඳර වරය විකුණකට ඔයා ල්ටීගීට. ගඩුවග්‍රමාමත තුමා මැතිහත්වෙල මේ ප්‍රශ්ටය නිරා කරණය පිළිබඳව අපි ඇත්තටම සතුට වෙනවා නැගහිර ජැටියය ඉක්මනින් තවදුරට සංවාර්ධනය කළ යුතුයි ඒම නැතුවනොවතින් බටහිර ජැටිය මේවිතියට ලබාදීම තුළින්. අදාල සමාගන් බටහිර ජටියය සංවර්ධනය කරලා නැගනිර ැටියට එන නැුටක බටහිර ජැටියටෙන්න්නනොතුයිින් ැගෙහිර ජටියතිබෙන නවික ව්‍යපාරටික බිඳබටන ගනිහිර ටියේ විට බෞදීමටද විච්ච ක්‍රාමාරුගේ අපේට වවා. අපි හ පිළි බඳව අගමජ දුුමාට තරාජිපයත් තුමාට අපි විස්තූතිවන්ත වෙනවා මහජන මපයට ඇහුන්කම් බේලා. ඔබ දෙපළ මේ කරපු සත්කාරය නිසා වඩගේ මහා විප්පයක් වින්නයියක් අපි ජ වුණා බටහිර ජැති ආදය ලබිනිකටමේ නැගනට ආදැන් ලබෙන මේ ආදායත් නොල පෙනටිකක් තිබෙනවනන් හකචත්පය කරලා ගියසුන්ගහලා අපේ රටට ආදාමයක් ලැබිණ විදියට මේක ගෙනගයාට අපේ විුරෝධයක් බෑ ොකද හැම දේකටම විරුද්ධයම අප ගැලපෙන එකකටමී අද වෙලාධීවෙන්නේ හොඳක් නර්කාක් බලන්නත් නෑ දියුණුවක් පාඩුව බලන්නත් නෑ ොහේ කෑග හනපසකුත් ඉන්නවා விදස්கතව සිට රැக்கயா අහිමவு මෙරට පැමිණෙන ශ්‍රමකන්ட்டு දීමනාවක් සහ පොලී රහිත நයක ලබා දෙන පව අමාත්‍ය නිමාල් ස්திරිපාලද සිල්වා මහතා පවසනපා. රුපියන් ලක්ෂයක් එම දීමනාව වශයෙන් ලබාතීමට නියமிතாய். கொොළඹ පැවැති மாධහම්මුවකට එක්වමෙනයි අමාத்திවරයා මේ බව කිය සිටියේ. ැකිය අහිමි වෙලා පැමිණෙන විදේශය සමිකයන් වෙනුවෙන්. දැනටාපිී කාර්ියන්ශේ මගින් රුපියල් පනස්දාහක් දෙනවා ඔවුන්ගේ වැඩකටයුතු කර ගැනීමට. මංකිව මේ පනස්දාහ ලක්‍ෂේ දක්වා වැඩි කරන්න කියලා. රුපියල් පනස්දාහක් පොලි රහිත නයක් දෙන්න කියලා ඔවන්ට යම් කාරික යෙදීම සඳහා. දැනටමත් මිලියන තිහායි දසම හයක හතරක මුදලක්ක කාරයන්ශයෙන් සිං වෙන්කල්ලා තියෙනවා ශ්‍රීලංකවට් පැමිණෙන සමිකයන්ගේ සුභසාධනය සඳහා. වැි ොඩදැමීමත් සඳහා වැවහාරපු යුගය අවසන් කර. ජනතා අවශ්‍යතාව ප්‍රමුඛ කොටගත වාරී ප්‍රතිසංස්කරන යුගයක් අරභෙන පව, රාජමාතිය අනුරාධ ජයරත්න මහතා පවසනවා. ස්වාධින රූපහනේ හත්වෙනි පැය සජීව වැඩසටහන්ට එක් වෙමින් අමාතිවරයා මෙම අදහස් පල කලා. පෞුගිය කාලරදක්ක එක ප්‍රශ්නයක් තමයි කනිජ සපත් වැට පුරතින යව ගඩක් වල හ ෞද්ගල මගත්තම හදපු මුදල්ම ච් විද හදපු විද මශ යදපුදය සමරවැව අප ේකගතුමකි පවිදට ස් පිල් කලම ඇැයි රුන්මඩිත් කල තිය මන්ගත සිිය පාක් ඒ වගේ තරුගල මොද ගරාවග නිස මේකෙදී අපි මේ සියල්ලුපයෝග කරගන්න කණජම්පත් එෙමනත්ත වැඩිම වැලිලබෙන වවහදකනවේ ජනතාව ්‍යවශ්‍යතාව රටය අවශ්‍යතාවය අනු තමයි අපි හඳු ගැනම්ටික කරන්න නිසාම මසිියල්ල ඒ පද වැැ පිල කැටේ. ඒ අ මනුම් කටේතු වැව හදනක එසිල් අවුද්ධයකදය පැවසන්න වැඩ සටහි පටන්ගන්න මේ පෙබ්‍රවාරි හතරවෙද නිදහසනයට සමගමීම.ම බලාපරොත්ව අතිකරු ජනාතිපත්තුමාගේ හු ගස්සව මහසින්ව ප ඉදිකිරීම් කටයුතු ටි ආරම් කරන්න හත් ඇේ හටල් හන වස දිිකරම කනවක්තින ඔබතු මාල් වැව්ි ප්‍රතිශස් කරන කරනව වගේම පැව්ික සුරක්ෂත කරගන්න ේතියන දව වත් කර දන කරලතය පුතුමල ට හ ද දක කාලල විදාාන්දුවල විධ කණ්ඩන් විධ අමාතතිවර. නකට ගඩ ග දක් අද හ හු ගතේව හමුදාවට ද ට ්‍රති ග කියන නු කට තු ල් කර ද තු කරන අප ො හර අනවස දිකරීමම් සියල්ල ඉත් කරල ංරක්ෂයක රක්ෂයක නගත පම් ාව ාක න පම් හ . හත්තඇ තුන්වන නිදහස් සැමරුමට සමකාමීල් ලෙස සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් කොළඹ නිදහස් චතුරවස්ත්‍ර පරිස්ශ්‍රේදී සහ දානමය පින්කමක මරදාන ශ්‍රීලංකා පිරිවි විහාරස්ථානේදී පැවැත්වනා. ්‍ර ංකා හපිරුවෙන් විහාරාධිපති මහාචයේ පූජ මැදගම නඳවශසාමන් වහන්සේ ප්‍රමුख මහා සංගත්නය සහ පාගීත්වෙන් මෙම පරිත්‍රාණ ධර්මදේශනය පවැත්වනා මෙමවස්වාවට බුද්ධ ශාසනමාත්‍යයන් ශෙල්ලකම් මහාචර කපිල ගුණවර්ධන සහ, ආරක්ෂ කलेකම් ජනරල්කල් ගුණරත්्या මහත්තරන්ද එක් සිටියා. බුද්ධ ශාසනහා අගමක කටේතුहा සංකෘතික කටේතු අමාත්‍යයක්න් ශමැතිහත්වීමෙන් බෞධ කයතු දෙපර්තේන්තුවයි මෙම පිකම සංවිධන කළ ජාතික නිදහසවෙන් දිවි සැටන් . ජාතියමෙන්ුවෙන් කැපවී ක්‍රයා කළ සමටත් පින් අන මූදනා කිරීමද මහා සංගරත්නය සිදුකලා. ශ්‍රී ලංකා මහාපිරුවෙන් විරාස්ථනයේ දී අද පෙරවරුව එදදානය පිින්කමක් ද පැත්වනා. ෞ්ධ කියයුතු කොමසාරිස් ජෙනරල් සනන්ද කාරයක් පෙරුම සහ අතරේක කොමසාරි ජනරල් හෙම්සිරි පිය තිලකෑන හතතුරුනැතු පෙරික් මෙම අවස්ථාවට එක්ව සිටිය. ඒ පෝතත් සමින් ස්වාවිින් රූපහනින් අධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනපා ඔබටත් සුභදක්ස.